साथ में आराम करें साथ साथ में नमस्कार करें साथ 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि शरणं गच्छामि धम्मं शरणं गच्छामि शरणं गच्छामि संघं शरणं गच्छामि यान्ति बुद्धं शरणं गच्छामि यान्ति बुद्धं शरणं गच्छामि यान्ति धम्मं शरणं गच्छामि यान्ति धम्मं शरणं गच्छामि यान्ति संघं शरणं गच्छामि यान्ति संघं शरणं गच्छामि यान्ति बुद्धं शरणं गच्छामि तद्यान्ति बुद्धं शरणं गच्छामि यान्ति धम्मं शरणं गच्छामि तद्यान्ति धम्मं शरणं गच्छामि यान्ति संघं शरणं गच्छामि तद्यान्ति संघं शरणं गच्छामि पाणानि पाता वीरमणि सिक्खापदं समादयामि पाणानि पाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादयामि स्वादा वीरमणि सिक्खापदं समादयामि स्वादा वीरमणि सिक्खापदं समादयामि रामेरे मध्यममादर्थाना वीरमणि सिक्खापदं समादयामि रामेरे मध्यममादर्थाना वीरमणि सिक्खापदं समादयामि मुलासनावलो වැඩසිටින අතිගෞරව නායක මහින්පණන් මහත්මයාගේ නමස්කාරයි. ඒ වගේම මේ පුණ්‍ය භූමියේ නිර්මාතු අතිගෞරව අපගේ සිනනන්ද පඬිතුක මහත්මයා ඇතුළු වැඩම කර වැඩසිටින පූජනීය මහා සංඝරත්නයේ නමස්කාරයි. පීඑල් දිලික් දිනක් චන්දි මහත්මයා මහත්මයේ ඇතුළු සත්පුරුෂ වාසනාවක් පිළිගන්නේ සම්බුද්ධ ශාසනය උගන්වනු ලබන වටිනා උතුම් මහණීය මහ පින්කම සිදු කිරීමටයි බලාපොරොත්තු වන්නේ. තී සන්ධ්‍යා භාගයේ භාග්‍යවතුන් වහන්සේ නිර්මාණය කරලා ඒ සඳහා අවශ්‍ය මූලික වියදම් සිද්ධ කරලා අපේ සිරිනන්ද පඬිතුක හඳුනනුගේ මඟ පෙන්වීමේ උපදෙස් මත ඉතාමත් උතුම් මහණීය මහ පින්කමක් සිදු කරලා ඒ සිද්ධ කරගෙන ඒ වගේම දහවල් සම්බුද්ධ පූජාව පවත්වලා දැන් බලාපොරොත්තු වන්නේ දයාවර ඥාති මිත්‍රාදීන් පින්වන්මෝදන් කරන්න. ඒ වගේම ලෝකේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, ඔයයන්ට ආශිර්වාද කරන පින්වත් ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට පින්වන්මෝදන් කර දෙවියන්ගේ ආශිර්වාදය ලබාගෙන තමන්ගේ ඉහාත්ම ජීවිතය වාසනාවන්ත කරගන්න සම්බුද්ධ ශාසනයේ වෙනුවෙන් රටවෙනුවෙන් වටිනා සේවයක් සිදු කිරීමේ උතුම් අරමුණින් තමයි මේ මහ පින්කම සංවිධානය කළා. මේ මොහොතට සුදුසු මේ උතුම් කටයුත්ත පිළියෙල කළ තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳ යමෙක් ශ්‍රද්ධාව ඇති කරගන්නවා නම් ඒක ඉතාමත් වටිනවා. ප්‍රශ්නයක් තියෙනවා. අපිට බුදුහාමුදුරුවෝ අපි කවුද කියලා හරියට දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න අපි තාම හරියට අවබෝධයක් නැහැ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ සරණ ගියාම අපිට කොච්චර දෙයක් අපේ ජීවිතේ වාසනාවන්ත කරගන්න පුළුවන් කියන බව ටීඑල් දිලක් චන්දි මහත්මයා දිලක් චන්දි මහත්මයා තේරුම් ගත් මෙහෙම තමයි අපේ පඬිත හාමුදුරන් වහන්සේගේ විහාරස්ථාන ප්‍රමෙලා මේ උතුම් පූජනීය කටයුතු සිදු කරගන්න උතුමාට සිතක් පහළ වෙනවා. මේ සිතක් පහළ වෙනවා කියන එක හරිම අමාරුයි. ඒ නිසා අපේ පඬිත හාමුදුරන් මේ දේශන අහලා බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගෙන තමයි මේ මොහොතේ තැන්හි හැම කෙනෙක්ම සම්බන්ධ වෙන්නේ. පෞද්ගලික සම්බන්ධතාවක් නෙවෙයි. උන්වහන්සේගේ දේශනා ශ්‍රවණය කරලා අනුන සම්බන්ධ වෙන්නේ උන්වහන්සේට කරන භාග්‍යතුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව දිනු කරගෙන උන්වහන්සේට කරන සැලකිල්ලක් ගෞරවයක් වශයෙන් තමයි උන්වහන්සේට කරන මහා ගෞරවයක් වශයෙන් තමයි අපි කවුරුත් ලැබෙන්නේ. ඒ සඳහා ඉතින් උතුමාට අවස්ථාවක් ලැබුණා. උන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් මෙවැනි උතුම් මහ පින්කමක් සිද්ධ කරලා හිසින්ත කරගෙන ජීවිතේ වටිනා අවස්ථාවක් ලබා ගන්න. ඒ නිසා දැන් කල්පනා කරන්න මේ මොහොතේ බුදුපාමොක් මහා සංඝරත්නය නිසා මහත් වූ ශ්‍රද්ධාවෙන් යුක්ත හිලියන කලාව අටපිරිකර සිස්පිරිකර සහිත ප්‍රණීත භික්ෂාහාර දානේ ආර්ය මහා සංඝරත්නය නිසා සංඝසතු පූජා කරනවා. වෙනතරින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන යම් කෙනෙක් යමක් පූජා කළොත් මහ විශාල කුසලයක් ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රාවකයෝ පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති කරගෙන යමක් පූජා කරාම විශාල කුසලයක් ලැබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ අවබෝධ කරගෙන ධර්මානුකූලව තමන්ගේ ජීවිතය සකස් කරගත්තොත් මහ විශාල කුසලයක් ලබාගෙන තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න. आने निशा उपतुमाटे उपतुमागी जीविते वाचना अवस्था वक्त लबादुनु अभी मानवीय कामधरण महासेदा तभी दीर्घाय प्रार्थना करला ये आगे उपतुमागी दयावर न्याति मित्रादे ये हम दिनारों की नमोदन करने पुरा ये आगे में लोगे सामुद्र सासने आरक्षा करने दिव्यदेवताओं महासेदार की नमोदन कर दिव्यांगी आशीर्वादे लगाके उपतुमागी न्यात जीविते वासना वक्त करना व्यापार कटन दिवन करला अनुमहा बौद्ध जन समाज सुपच करना क्रियाता उदर उपकार करना मार्ग वटिना उत्तम अवस्था तरह में लबने ए නිසා ධර්මයේ සඳහන් වෙන ආකාරයට දානය කියලා කියන්නේ පිළිතුරු අතහරිනවා. අතහැරීම සඳහා තමන්ට වැදගත් දෙන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ එනි අපි කොටසක සම්පතාවක් කියනවා. මන්තාවක් කැටියෙන් සඳහන් කරනවා අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒ වගේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එක හා සමානයි දවසත මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිතරම දාන පූජා කරන්න කාන්තාවක් සිටි යම්ම ඉතින් හැමදාම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දාන පූජා කරනවා. එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ වැඩම කළාට පස්සේ බුදුරජාණන් වහන්සේට අර පිටපාද පූජා කරනවා. ඊට ටික වෙලාවක් යනකොට භාග්‍යවතුන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අනුගමනය කරනවා. ඊට පස්සේ කල්පනා කරා අනේ මම හැමදාම දාන පූජා කරන පිටපාද පූජා කරන ආමතුලන් වහන්සේට පිටපාද පූජා කරන්න බැරි වුණා කියලා පසුතැවි කියලා හිතක් අරගෙන නැවතත් බුදුරජාණන් වහන්සේ පසුපස ඇවිල්ලා අර බුදුරජාණන් වහන්සේ පූජා කරපු දාන ටික ගන්න කටයුතු කරනකොට බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. දැකලා අධිෂ්ඨානය කරා ඒ උපාසකයන් පූජා කරපු දාන ටික විසක අනිත් කිසිවක් ඒ ධනියට නොවේවා ඒ කාන්තා නැත්නම් මේ මාතා විතර මාතා පූජා කරපු දාන ටික විතරක් මේ ඇත්තට ලැබේවා කියලා අධිෂ්ඨාන කරාට පස්සේ අර හැන්දට අර කාන්තාව පූජා කරපු දාන ටික විතරක් ලැබුණා. එමුණන පස්සේ අර කාන්තාව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට නැවත අර දානක පූජා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ ජේතවනයේට වැඩම කළාට පස්සේ නැත්තම් විහාරයට වැඩම කළාට පස්සේ අනිත් කාමුදුරු නැවුණා. ඇයි භාග්‍යවතුන් වහන්සේ මොමේ කියන්නේ? ඒක බුදුහාඳුරු පැහැදිලි කරනවා. මහණෙනි, ඒ කාන්තාවට මම ණය නැහැ කියන්නේ. එතකොට මේ කාන්තාව බුදුරජාණන් වහන්සේ පාරමිතා පූර්ණේ කරන කාලේ ඒ කිසිවක් ඒ කාන්තාව ලබාගෙන නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කාන්තාවට ණය නැහැ. ඒ නිසායි මම පාරමිතා පූර්ණේ කරන කාලේ කිසිවක් මගෙන් ලබාගෙන නැහැ. ඒ නිසායි අයිතියක් නැහැ මට යමක්. අනේතකොට කල්පනා කරන්න කිව්වොත් අපිට බුදුරජාණන් වහන්සේ පිළිවඳ යමක් පූජා කරන්න දෙන්නේ සිතක් පහළ වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පාරමිතා පූර්ණේ කරන කාලේ බුදුරජාණන් වහන්සේගෙන් බොහෝ දේ ලබාගෙන තියෙනවා. මේ කල්පය ඉවරුණත් අපි ලබාගත් දේවල් බුදුරජාණන් වහන්සේට තවම දෙන්න ඕන. ඒ නිසා තමයි අපිට හිතක් පහළ වෙන්නේ. පිළිම වහන්සේ නමක් නිර්මාණය කරන්න හිතෙන්නේයි අපි බුදුරජාණන් වහන්සේගෙන් අසීමිත දෙයක් ලබාගෙන තියෙනවා. ඒක සමහර කෙනෙකුට බුද්ධ පූජාව කියන්නේ හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ යාළුවෙක් බුදුහාමුදුරුවෝ යමක් ලබාගෙන නැහැ. කෙනෙකුට දානයක් දෙන්න හිතෙන්නේ නැත්තේ ඇයි? එයාට මේක සිතක් පහළ වෙන්නේ. මේ සත්පුරුෂ සිතිවිලි ඇති වෙන්නේ. ඒ තමන්ගේ ජීවිතයේ ධර්මයෙන් පෝෂණය කරගන්න ඒකට ඉතාමත් ඉතින් මනුස්ස ආකාරයට දිනු කරගත්තොත් ඒක පින්බර මානවයෙක් වෙනවා. ඉතින් බොහෝ කෙනා හිතන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් මං හිතන්නේ මේ අවස්ථාව ලැබුණ සතුට වෙනවන ජීවිතයේ වගේ උතුම් අවස්ථාවක් ලබා දෙන පිළිබඳ අද අපේ පඬිත හාමුදුරුවෝ උන්වහන්සේට අපි දීර්ඝායස ප්‍රාර්ථනා කරන මේ නිසා දැන් කල්පනා කරන්නේ මොහොත පිළියෙල කළා මේ සීල පූජා ද්‍රව්‍යයන් බුදුපාමොක් මහා සංඝරත්නයේ නිසා සංසතෝ පූජා කරගෙන පූජා වේවා ජනිත වන්නා උතුම් පුණ්‍ය ශක්තියෙන් පිටගෙන උපතුමාගේ දයාව ඥාති මිත්‍රාදී බුදුමාගේ පරපුරේ රෝණාහත්ගේ පරපුරේ දෙපරපුරේ සිව් පරපුරේ යමාවක් ප්‍රාර්ථු සිව් ඥාති මිත්‍රාදීන්ටත් ඒ වගේ මේ මොහොතට සම්බන්ධයෙන් පින්නත් කල්යාණ මිත්‍ර බැඳනාගේ නහිමිය පරලෝක ප්‍රාර්ථු සිව් ඥාති මිත්‍රාදීන්ටත් ඒ වගේම ලෝකයේ සම්පූර්ණ ශාසනය ආරක්ෂා කරන ඉෂ්ඨකාමී පින්නත් දෙවි දේවතාවුන් වහන්සේලාට විශේෂයෙන් බුදුමාගේ මේ ව්‍යාපාර කටයුතු වලට සහයෝගය ලබා දෙන රොනල්ඩ් රපෙල් මහත්මයාට දීර්ඝායස පිණිසත් මේ උතුම් මහා කුසලයේ හේතු වාසනා වේවා. ඊළඟ උතුමාගේ කෝටලේ සේවය කරන කාර්ය මණ්ඩලයට දීර්ඝායස වේවා කියන උතුම් සිතිවිලි ඇති කරගෙන හැමදෙනාම වැදගෙන මේ වාක්‍ය කියලා දානවස්තු මහා සංඝරත්නය නිසා සංසතෝ පූජා කරමු. කවුරුත් වැදගෙන කියන්නේ ඉමිනා අටපරිකාරයන සම්මින් ඉමං වික්ඛං සපරික්ඛාරං මායසාලාය නිසින්නස්ස බුද්ධ මංකස්ස සකලස්ස එක්කු සංගස්ස දේම ඉමිනා අටපරික්ඛාරේන සද්ධින් ඉමං වික්ඛං සපරික්ඛාරං මායසාලාය නිසින්නස්ස බුද්ධ මංකස්ස සකලස්ස Imade sanam sahame tula tumtara abhudi pra तनिये बहुत ये कट में मैंने केला वाला नित्य मांगल परम सुंदर अति शांत सुख प्रणीत प्रवृत रघु तुम्हारा निर्वाण संपद भागनी मत दायकत्ते दन अपे टीय दिलु छांदी महात्मा के परमुरे नोना महात्मी के परमुरे अभाव प्रातु सिरु ज्ञातमित्रादि दत्ते पिंगमल संपन्न श्रद्धा मंद पिन्न दुबहम दिनागे मनमे नियपर लोक प्रातु सिरु ज्ञात के प्रादिम तलोके संबुद्ध दासने आरक्षा करन पिन्न तिष्ठकामी देवी देवता महंसे लाटा दिव्या ज्ञाति सैदो बापे दिनाट तुम निवनि सरदे मत हेमोदो पुण्य शक्ति हेतु वेवाई वासना वेवाई सिता चित्त प्रीति नियुक्त साधर स्थिति पिंगम मोदं येसु विदेश गत वृत्तिय के नियलन केनु हसियत रोलन राफेल महात्मागी ආයතනයක තමයි සේවය කරනු ලබන්නේ. එයා කාම්පුතා කරගෙන වැඩ කරන අතර වාරේ එතුමාගේ දෙමැන්හත් වීම මත මේ උතුම් විහාර මන්දිරය නිර්මාණය කරලා සම්බුද්ධ ශාසනයට පූජා කරලා දායකකාරක වෙන්න තියදුණු සියලු දෙනාගේ කුල ප්‍රවේණිගත නායන්ට आयु वर्ण सप बल प्रज्ञा के महा बल संपत्ति तुल जीवित विंदने कानट तुरुवने आशीर्वाद प्रार्थना कर समय में उतु काटयुक्त सिद्ध करन मैं तुम्हालाट में पिं काटयुक्त अतिशय सार्थक कर गनीम सदहा विला राफेल होटल ही कार्य मंडल सहयोगी दाखला दिए तुरु लापटी दारू तम कार्य मन दिन ऐसे उल्लेना इतामत्म क्या प्रवीण में काटेयुक्त सार्थक करगा में लोगों दिरिया शक्तिया गुना ये वाक्य में मां मेला में सीपात करना आपे विहार स्थाने आराम करला देना होगी आतुना पितर होगी ना एक आलसीमा व्यर्थुलुव අපි ආරම්භ කරන ලද කොල්ලතු ප්‍රදේශිත අද මේ දක්වා ගෙන ගමන් මගේ දාඩිය සඳුරු පෙළු දිරිය වැඩු අප කැප වුණු සියලු දෙනා සින්පත් කරලා එහාට ආශිර්වාද දෙන්නවත් මේ වෙලාවේ සිදු කරනු ලබනවා. ඒ උත්තරීතර පින් හදයුත් සිහි කොට මේ වෙලාවේ පවත්වන ලද ලෞතර සම්බුදු සසුනේ උගන්වා වදාළ उत्तरीतर संघ सत्दाने की आनंद साहित्य भुक्तान नोदना धर्मदेशनाव सिद्ध करने हतियत माइता गौरवे युक्तो आपे सहोदर स्वामी महासेठ आराधना करना हेमोम सांताय पातला इदं नितं नेतानं इति संगनिसेमितं आवत्तं धम्मराजेन इति संजननं पिलिनवत् श्री बोधिमल विहाराधिपति पिलिरिकांद श्री गुणरत्न त्रिवेणी परिणाध्यक्ष सवत्लंका स्वामविनिसुरु मानोहितवादी अस्मदाचार्य गौरवणीय अपे नायक मुजुरवन महांसेगे अवसरय वगेम श्रीनंदन बौद्ध मध्यस्थानाधिपति मा सहोदर अपे श्रीनंद पंडित मुजुरवन महांसेगे अवसरय वगेम गिरुल उयमत विहाराधिपति अति गौरवनीय अपे पंडित मुद्रवन महासेगे अवसरय समस्त महासंगरवनी अवसरय ये निरुक्त चंद महात्मा महात्म्य ऐतुलु करगा समुद्र शासन उगानवनु लबन अट महा पिंडकांग वलिन वटिना पिंडकांग की प्रयास सिद्ध करगत लघुकुटा भिन्नत्वनी भिन्नत्व पितामह अटिना पेंकमा सिद्ध करण अवसानमेच्च मोहते बुधवा मुद्रांगे बुद्ध प्राप्त्या इटु करानटाय अपि मे सूदानांगे तुलरोन पिलिबंधो याम किसी कने तुल याम किसी श्रद्धावाक मूल वेला सदैवत भावयाक मूल वेला यामक कलानम ए पिनकम आरंभ करपु अवस्थावत ए पिनकम पवत्तपु अवस्थावत अवसानन अवस्थावेदी ए अत्तंगे हितट सतुटक ඇතිවන විදිහට අනුශාසනාවක් කරන්න අනුමෙවනි ධර්ම දේශනාවක් පවත්වන්න කියන එක අපේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ප්‍රඥා. මම හිතනවා දෙලොක් චන්දි මහත්මිය මේ ඇහි මානක පේන ඔයත් දිහා බලපුවාම අමුතුවෙන් බුදුහාමුදුරුවෝ කවුද ධර්ම රත්නය මොකද්ද සංඝ රත්නය කවුද කියන එක අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි බොහෝ විට මේ සමාජයේ ධර්ම දේශනා පවත්වනකොට අපට පවත්වන්න වෙන්නේම 60 වයස් සපිරුණු කෙස්ස බැහුණු හැරමිටිය අතට ගත්ත කායික ශක්තියක් නැති මානසික ශක්තියක් නැති කිරිසකට තමයි අපි බොහෝ විට යම් යම් දේශනා සිද්ධ කරනු ලබන්නේ. මේ චර්තනිහා බලපුවාම මට මතක් වෙන්නේ බෞද්ධ දර්ශනයේ ඉතිහාසය පිළිබඳ. අපි හිතාගෙන ඉන්න බුදුහාමුදුරුවෝ ළඟට ආවේදා සමාජයේ හුඟක් වයසට ගියපු ලෙඩ හැදිච්ච යනෙනමන් නැති එහෙම කේඩරු වෙච්ච පිරිසක් වෙන්න ඇති බුදුහාඳුරෝ ළඟට ආවේ කියලා සමහර එක්ක හිතනවා ඇති. හැබැයි හොඳට අධ්‍යයනය කරලා බලන්න බෞද්ධ දර්ශනයේ බුද්ධත්වයට පත් වෙච්ච බුදුහාඳුරුවන්ගේ වයස අවුරුදු 35 40 ත්‍රිමාල් භද්‍රය වුණා. ඊට පස්සේ බුදුහාමුදුර ළඟට ආපු පස්වග තවුසන් පිළිබඳව හිතලා බලපුවාම ඒ අවුරුදු 35 40 45 ඊට පස්සේ ආපු බද්දිවාගේ කුමාරවරු 54 දෙනා පිළිබඳව කල්පනා කරපුවාම රාජසැප සියලු සැප සම්පත් විඳගෙන හිටපු කොල්ල 54යි අවුරුදු 30යි 35 ඉන් මෙහාට ගත්තාම උරුවේල් කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප කියන පිරිස ගත්තාම තුන් සහෝදරයෝ ගත්තාම මේ කට්ටියගේ වයසත් අවුරුදු 30යි 35යි පරිම 40ක් වෙනවා. බුදුහාමුදුරුවෝ ළඟට ආවනම් ආවේ 95%ක්ම කිරිමල් භද්‍ර යෞවනයේ පිරිස තමයි බුදුහාමුදුරුවෝ හොයාගෙන ඇයි ඒ මනසට යමක් කියනකොට තේරෙනවා. ඒ මනසට යමක් දෙනකොට කාවදී. ඒ මනසට ඒ බුද්ධියට යමක් කියනකොට යමක් වටහා ගැනීමේ ශක්තිය තියෙනවා. බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා බණ ඇහුවා නම් සෝවාන් ආදී මඟඵල ලැබුවා නම් රහත් භාවයට පත් වුණා නම් 95%ක්ම තරුණ තරුණියෝ පිටම තමයි. වයස අවුරුදු 75 80 පැනපු කිහිප දෙනෙක් ගැන කල්පනා කරොත් කොසල් රජු විශාකා උපාසිකාව අනේ පිළි සිටුතුමා වගේ කිහිප දෙනෙක් විතරයි. මම මේක කිව්වේ නිකන් මේ කියාද දේවල් නතුව නෙමෙයි. අපි දකිනවා මේ සමාජය තුල කරන්න ඕනේ දේවල් පැත්තකට තියලා නොකරන්න ඕනේ දේවල් තමයි බොහෝ පිරිසක් කරන්න හුරු වෙලා තියෙන්නේ. मम हितनो दिलीप महात्माट महात्मिයට සහ පවුලේ පඳුරේ සම්බන්ධ වෙච්ච සියලු දෙනාට මේක මුළු සංසාරෙටම මතක හිටින පින්කමක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි උඟා කැත පින්කම් කරන්න බලාගෙන ඉන්නේම මලකුන් වෙනුවෙන්නේ. මරිච්ඡත් මුල් කරගෙනම තමයි හතරක් චක්කරෙන් තුම්මාස පින්කමෙන් අවුරුද්ද පින්කමෙන් නොපෙනෙන නොදකින බලවේගයක් මුල් කරගෙනම තමයි පින්කම් කරන්න පෙළඹිලායි. හැබැයි ඇහැ කන දෑත දෙපය ශව ශක්තිය තියෙන කාලේ ඇහින් දැකලා කනින් අහලා හදවතින් සතුටු වෙන්න පුළුවන් වෙන විදිය පින්කම් කරන මිනිස්සු ලෝකයාගේ ඇත්ත එක තමයි අපි දකිනවා. මලගයක් වුණායින් පස්සේ මල කඳට වියදම් කරන මුදල, මිනි පෙට්ටියට වියදම් කරන මුදල, කන්න බොන්න වියදම් කරන මුදල, මහ පොළොවට පස් කරන මුදල ඇත්තටම සමහර විට බුද්ධ ශාසනය වෙනුවෙන් යමෙක් දෙන්නේ. නිකන් අර ලෝකමාන්නකාරකමට ලෝකයට පේන්න කරන පුරුමාන්නකාරකම් වැඩ තමයි අපි වැඩි හරියක් කරන්නේ. එනිසා මම දකින්නවා තරුණයෙක් හැටියට, තරුණියක් හැටියට මේක අපි තාමත් මාර්ගය කරගෙන සමහර විට අපටත් බාල ඇති. අපිට වඩා බාල ඇති මේ තිරුක් මහත්මයාගේ පිරිස. හැබැයි ඔයත් ගැන දැකපුවම මට මතක් වුණේ අනේ දා බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ සවනක් ගලරත් බුදු රස්මෙන් මිහිදුවගෙන මිනිසුන්ට දෙවියන්ට බමුණට ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් දුක් නිවා ගන්න දේශනා කරපු දහම් මහන්දාව වගේම අද ඔය තරුණ පිරිසක් මෙතෙන්ට ඔය කතාව මතක් වෙනකොටම වික්ටර් රත්නායක මහත්තයා අපේ හාමුදුරුවෝ වලින් දේශනා කළානේ අපි තාම බුදුහාමුදුරුවෝ දැකලා නැහැ කියලා. වික්ටර් රත්නායක මහත්තයා කියනවා මේක හරි ලස්සනට නේද? දෙවුරන් වලට වැඩ හිටපු බුදුහාමුදුරුවෝ අපිට ජීවමානව දකින්න නැහැ. හැබැයි මට ඉතුරු වෙලා තියෙන්නේ රුවන් පිළිරුව පමණයි. හිමිදේ සූබන අසා නැතිමුත් ඇසූයේ හිමිගේ හඬින් නොව අනේ පිඬුසුට පුතුට දෙන්න අනේ හිමියනි මටද දෙසහවතහද මැනවේ බුදුබණ. බුදුහාමුදුරුවෝ දැක්කහම බුදුහාමුදුරුවන්ට දන් දෙන්න හිතේ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තේරුම් ගත්තහම මෙලොව ලෝකේ හදාගන්න උත්සාහ ගනි, පාරලෞකික ජීවිතේ හදාගන්න උත්සාහ ගනි. මහා සංඝරත්නය ඇසුරු නිසුරු කරනකොට ඉදනන්දති මෙලව සතුටු වෙන්න වැඩ කරගනි. වෙච්ච නන්දති පරලෝ සුගතියක් කරගන්න පුළුවන් වෙන විදියට වැඩ කරගන්න. මම හිතනවා මෙලවත් පරලවත් සසර ජය ගන්නට පුළුවන් වෙන විදියේ ශ්‍රේෂ්ඨ මාහිමි පින්කම දිලුක් මහත්මයා මහත්මිය අතුරු කරගත් ඔබ සියලු දෙනාම සිද්ධ කරලා අවසන් වෙච්ච මොහොත අර මම මුලින් දේශනා කරපු ගාථාවත් මේ වගේ වෙලාවක තමයි ඇහිලා තියෙන්නේ. ඉදං නිතං ජේතවනං ඉති සංඝ නිසේවිත ජේතවනාරාමයේ හැදුවේ අනේ පිණිසිටුතුමා කෝටි ප්‍රකෝටි ගාණක් අහවණු වියදම් කරලා මිලමුදල් වියදම් කරලා කාලය යොදවලා ශ්‍රමය යොදවලා ධනය යොදවලා ලෝකයක් පුදුම කරන්න පුළුවන් වෙන විදියට ඉන්දියාවේ ජේතවනාරාමය හැදුවේ අපේ අනේ පිළිසිටුතුමා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මෙහෙරක් හදලා විහාරයක් හදලා පන්සලක් පූජා කරයින් පස්සේ ඒකේ ආනිසංස හැටියට රජතුමා මිය පරලොව ගිහිල්ලා ඉපදුනාලු දිව්‍ය ලෝකෙ. දිව්‍ය ලෝකේ දෙවියන්ට කියනවනේ විශේෂ ඥානයක් දිව්‍යඥානය කියන. ඒ ලෝකෙ හිටියට මේ ලෝකෙ දිහා බලන්න පුළුවන්. කොසල් රජුව හදපු විහාරයේ इति संघ निसेवितं आम दुर्गुरु गोडाक වැඩ හිටියා. පහසිගුරු ගොඩාක් දකින්න තිබුණා. ආමුදුරු බණ භාවනා කළා. මිනිසුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා. දන් දෙන්න ඉගැන්වුවා. බණ භාවනා වඩන්න ඉගැන්වුවා. තමන් හදපු විහාරේ ආමුදුරුවන් මහන්සලා දැකලා ප්‍රීති සංජානනම්ම මට දැනෙන ප්‍රීතිය මේ ලෝකේ තවත් වෙන කෙනෙකුට දැනෙන්නේ නැතුව ඇති කියලා සතුටට පත් වුණා. නිසා දිලුක් මහත්මයා මහත්මිය දුවා දරුවන් තරුණ පරම්පරාවම කල්පනා කරන්න ඕනේ. අපේ ජීවිත අපට මහලු කාලයක් ලැබිලා නැහැ. අපි ඕනනම් තව උඩරිම අවුරුදු 15ක් 20ක් ජීවත් වෙයි. අවශ්‍ය හොඳ වුණොත් කර්ම ශක්තිය හොඳ වුණොත් ऐसा में लबागत मिनिस जीविते गवन हम तत्परयक हम विडाडियक हम कयक हम दवसक सतियक मासक अवरुद्धक අපිට වටින ඒ වටිනාකම තේරුම් අරගෙන නිකරුණේ කාලේ කාදබන්නේ නැතුව නිකන් ධනෙ විනාශ කරන්නේ නැතුව නිකම් මහ පොළොවට පස් වෙලා යන්න දෙන්නේ නැතිව සාසනය වෙනුවෙන් යමක් කරන්න ඕනේ රට වෙනුවෙන් යමක් කරන්න ඕනේ ජාති වෙනුවෙන් යමක් කරන්න ඕනේ ආගමවලුන් අපේ මක්කරන්නේ එහෙම කරන පිරිසට ඒ අඩු පිරිස අතර ඔයත් වද දවසේදී මෙලවටත් පරිලවටත් මුළු සංසාර ගමනම සුගතියටත් කරගන්න පුළුවන් මොන විදියෙත් පින්කම් කීපයක් සිද්ධ කරගත්තා ඒ සතුට නැවත පින අප්පාට සහ අම්මාට නන්දම්මා ඒ වගේම पावले सेमट आशीर्वाद किरीम पिंकमे अरमगम्बाट पाठ करगानो वागे रोलन राफेल सा सिस्टर लंदेने वागे न अपुरुना टिकप नमः रूपोमन उत्कमने इतने नदेगत पे चेतना नदेगत पे ये तुम्हारी आय का तमाम मिला है කියන හොටලේ පාරමන්ලේ සිල් දරුවා ඒ වගේම විහාරස්ථාන ආරම්භයේ සිට අපි හදලා ශාසන විවෘද්ධිය වෙනුවෙන් කැපවෙච්ච සියලු දෙනාටම ශ්‍රී කිරීමක් ඒ සියලු දෙනාටම ආශිර්වාද කිරීමක් මේ පිළිතුරු මේ ආරම්භ කරපත් කරගන්න. කොහොමදයි ඉතින් අම්මා තාත්තා නිසා මේ ඔක්කොම කදී අපි කරන්නේ ගාගත්ත තමත වුණාට අම්මගේ තාත්තගේ ඥාන අම්මගේ කිර තමයි අපේ ශරීරය තුල දුවන දරුවෝ යම් තැනකට එනකොට යමක් ලැබෙනකොට සමහර දරුවන්ට අම්මා කවුද තාත්තා කවුද කියන එක අමතක වෙන්නේ යනවා. අදෝදපලට ඔය විදිහට පින්කම් කරන්න පුළුවන් ජවය බලය ශක්තිය ආශිර්වාදය නියත විවරණය දුන්නේ සමහරට අම්මා තාත්තා වෙන්නේ. ඒ අම්මා තාත්තා නිරතුරුව අතර ඉන්නවා නම් ඒ සියලු දෙනාටම අපි ආශිර්වාද කරමු. පළමු අපි සියලු දෙවියන්ට පින්දෙමු. දෙවියෝ දේශින් නමෝ ගන්නු ලබත්වා. දිරුක් චන්ද මහත්මයා මහත්මිය ඇතුළු කරගත් පවුලේ සියලු දෙනාටම දෙවියන්ගේ දේව ආරක්ෂාව, දේව රැකවරණ, දේව ආශිර්වාද උදා කර දෙත්වා. පින්කමට සහ සම්බන්ධව කටයුතු කරපු කරන සියලු දෙනාටම දෙවියන්ගේ දේව ආරක්ෂාව, දේව රැකවරණ ආශිර්වාද කර දෙත්වා. උතුම් වූ දෙවියෝ මේ පින් නමෝ ගන්නු ලබත්වා. देवियंत महामहिमान संपत्ति निस में चिन्ने तुआसना विवाय सा एवागे में दिलुक महात्मा एवागे में महात्म्य के पार्श्वे एवागे में माउ पार्श्वे पिया पार्श्वे पावल बंधुर आत्मुत परंपरा आदि करेगा යම් කිසි පිරිසක් නියෝගොස්සේ දීලා ඒ සියලු දෙනාම ආශිර්වාද කරමු. පරලෝකයේ පින් ඒ අත්තන්ට අත්පත් වේවා. පරලෝක ජීවිත සුවපත් කරගනිවා. සසර ජීවිතේ සුගතිගාමී කරගනිවා. මියගිය සියලු දෙනාටම අමා මහ නිවන් සම්පත්තිය සමීපින් හේතු වාසනා වේවා. සාදු. නිරුක් මහත්මයා සහ සම්බන්ධතා පාතන රෝලන් රෆෙල් සා ඒ වගේම විලා होटल कार्य मंडले दरुवन विहार स्थाने वेलुवेन कालेन होवेवा श्रमेन होवेवा दानेन होवेवा वचनेन होवेवा साधु कार्य करपात कनेक्ट वेला वेलिकटया कर दुनु कनेक्ट वेला ए सियलु दनातम अप आशीर्वाद कर मे पिन काम वल बलेन शक्ति निरुक्त महात्मा महात्म्य मौधमोपियं द्वादर्वज्ञाति हितवतु न सर्वास कल्याण मित्रं नादीकरगस्य रुदनात्मक महासंग्रात्मेक मैं पिनकम वल बलेन शक्तियन तोबट कायक सुय मानसिक सुय निदुख निरोगी सुय चिर जीवने मार्गपत्रेव ඔබ කරන කියන යහපත් කටයුතු වෙත්නම් ඒ සියල්ලක් දියුණුවෙන් දියුණුවටපත් වෙත්වා මෙලවි ප්‍රාවේ සාදු පූජ්‍ය බුදු ගුරු සිකුරු සනසරු රස්වා කටවා හොවාදී වෙත්නම් ඒ සියල්ලක් මුගින් දුර වෙත්වා විශේෂයෙන්ම වර්තමාන ලෝකයේ තුල බිය තැති ගැනීම ඇතිව තිබෙන कोरोना संगत तत्व हेतु केने पिडकट दुककट हिंसावकट पीडावकट पात्ममेवा मे पिंकमल बलेन शक्तियन बसिरु जनातम मेलवसत शांते आपत निदुख निरोगी सोय चिर जीवने पिनिसम मे पिन कुशल हेतु वासना वेवाय आशीर्वाद करगन्न हृदय साधु 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 मेलवत परलवत सफल කෙලවරක් යාත්‍යක් ජරාවක් ව්‍යාධියක් දුකක් මරණයක් නැති සදාකාලික සනසීමේ වදාළ අමාම නිවන් අවබෝධය පිණිසත් මේ පින් කුසල් සසර පුරාවට හේතු පාරමිතාවක්ම වේවායි නිවන් සම්පත්තිය ප්‍රාර්ථනා කරගනිමු සාදුකාරය වන්දනා කරගන්න අපි ආශිර්වාද ගන්නා සත්‍යයනා කරනවා सब्बेतियो विवज्जन्तु सबरोगो विनश्यतु माते भवत्वन्तरायो सुखीतिकायुको भवे भवतु सप्तमङ्गलं रक्षन्तु सप्तदेवता सप्तभूतानुभावेन सदा भवन्तु ते भवतु सप्तमङ्गलं रक्षन्तु सप्तदेवता सप्तधम्मानु कित्तं अनुत्तरं दुर्लभेद मयालब्धं पासितुं वन्दितुं वरं सारिपुत्रादि तेराणां नादतं पटिपाटिया श्रद्धा शीलतया वासं बुद्धपुत्रं नमामः